ඒ නැඹුරුව අපේ දරුවන්ගේ ලේවල එක තියනවා. ඒ නිසා අපි දරුවන්ව බොන්සායි කරන්න නැතුව රටට අවශ්‍ය දරුවෝ නිෂ්පාදනය කරන්න රටට අවශ්‍ය සම්පත් නිෂ්පාදනය කරන්න අපි මේ මේ પરම්පරාව කැපකල යුතුයි. කියන අදහස අද අපේ ambitions එහෙම නෙමෙයිනේ. එක්කෝ දරුවා දොස්තර මහත්තයෙක් කරන්න. එහෙම නැත්නම් දරුවා ඉංජිනේරුවෙක් කරන්න. එහෙම නැත්නම් දරුවා ඉස්සරහන් තියන දරුවා නීතිඥ මහත්තයෙක් කරන්න. දැන් එහෙම නැහැ. ඊළඟ ඔප්ෂන් එක ක්‍රිකට් කෙනෙක් කරන්න. ක්‍රිකට් ගහන්න උගන්වන්න. දැන් අපේ choice එක ඒ පැත්තට නෑ යන්නේ. ආ. ඇයි දරුවා ගුරුවරයෙක් කරන්න කිසිම දරුවෙක් දෙමව්පියෙක් කල්පනා කරන්නේ නැහනේ. අපේ රටේ රස්සාවක් හොයලා බැරිම තැන තමයි ගුරුවරයෙක් වෙන්නේ. රස්සාවක් නැත්තම් ටීචින් වත් යනවා කියලා යනවා. ඒගොල්ල තමයි රටට උගන්වන්නේ ඊට පස්සේ එදා ඉඳලා. ආ ඉතින් ගුරු වෘත්තිය කියලා කියන්නේ රටක් සමාජයක් හදන වෘත්තියනේ. ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා දෙමව්පියන් කියන විදිහටත් ගුරුවරයා කරන විදිහටත් කරන්න කියලා. ඒ කියන්නේ ගුරුවරයා ඒ තරම් ආදර්ශමත් පුද්ගලෙක්. ගුරුවරු තමයි සමාජයේ තනන්නේ. ඉතින් අපේ රටවල් වල රස්සාවක් නැති වුණාම ගුරු වෘත්තිය තෝරා ගැනීම තරම් ඛේදවාචකයක් මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඉතින් ඒ නිසා අපට විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. තමුන්නාන්සලා වෙනුවෙන් මේ කතාව කරන්නේ මේ නිකන් ඉවෙන්ට් එකක් ඕගනයිස් කළා. ඒ ඉවෙන්ට් එක පුරවන්න fill in the blanks නෙමෙයි. මේ කතාවේට තියෙන අරමුණක් මේ මේකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕන. මේක ඥානණය වෙලා ආවේශ වෙලා ආවේශය අවශ්‍යයි. ආවේශ වෙලා අපට මාතෘ භූමියක් තියෙනවා. රටක් අපේ කමක් ඒක වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. අපොලෝ 11 හඳට යවන වෙලාවේ ඇමරිකාවේ නාසා ආයතනයේ BBC එකෙන් ගිහිල්ලා ඉන්ටර්විව් කළා විද්‍යාඥයෙක්ව. හැම විද්‍යාඥයෙක්ම අහනවා ඔබ මොකක්ද මේ කරන්නේ? මොකද්ද ඔබේ බලාපොරොත්තු? අපේ බලාපොරොත්තු අපොලෝ 11 හඳට යවන එක. හැම සයන්ටිස්ට්ම කියන්නේ අපි දිවා රෑ කැප වෙන්නේ අපොලෝ 11 සඳ මතට ගෙන යන්න. ඒ ඉන්ටර්විව්ස් ඔක්කොම ඉවරලා එන ගමන් නාසා එකේ ගාඩන් එකේ ඉන්න මිනිස්සෙක්ගේ BBC correspondent කෙනෙක් අහනවා ඒ garden එකේ ඉන්න කම්කරු මහත්මයාගෙන් ඔබ මොකද කරන්නේ? අපි අපොලෝ 11 හඳට යැවීම වෙනුවෙන් මම වැඩ කරනවා. එයා දෙන උත්තරේ කොහමද අපේ කෙනෙක්ගෙන් ඇහුවනම් එහෙම ලේබර් කෙනෙක් අන්නර පිස්සු රැලක් රෑතිසේ මොකද එයා කටවගෙන දඟලන අපිට ගෙදර යන්නත් නැහැ කෝච්චියත් පරක්කුයි මොන කේම්මලක්ද බන්ද දෙන උත්තරේ ඇටිටියුඩ්ස් රටක් එක දෙයක් වෙනුවෙන් වැඩ කරනවා එතනට මේ සමාජයේ අරන් එන එක ඉස්සර කාලේ රටේ තැන් තැන් වල බෝම්බ පුපුරනකොට අපි කොළඹ මැද්දේනේ හිටියේ අන්න බෝම්බයක් පුපුරලා කිව්වම අහන්නේ අපේ කවුරුත් හිටියද අපේ කවුරුත් නැහනේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඉගෙනේ බෝම්බ පිපුරුවට කමන්නේ නැහැ අපේ කවුරුත් හිටියොත් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ කවුරුත් නැත්තම් ප්‍රශ්නයක් නැහැ එහෙවු තත්ත්වෙට සමාජයේ තල්ලු වෙලා ගිහින්ලා තියෙන්නේ ඉතින් මම මේ කියන්නේ මේක ගොඩගන්න එක සංස්කෘතික අමාත්‍යාංශයට කරන්න බෑ සංස්කෘතික ඇමතිතුමාට කරන්නත් බෑ ඔය ඒව නිකන් බොරු නිකන් ෂෝ රටේ සංස්කෘතිය හදාගන්න රටේ පැවැත්ම හදාගන්න ඕන අපි. අපි ඒක පටන් ගන්න පුළුවන් අපේ දරුවොත් එක්ක. අපේ දරුවන්ට කියලා දෙන්න තමුන්නාන්සලාගේ දරුවන්ට කියලා දෙන්න ඒක. අපි දැන් half way ඇවිල්ලා තියෙන්නේ. අපිට මුකුත් කරගන්න බැරි වෙයි. ඒ නිසා දරුවෝ ස්කෝලවල වල මේවා උගන්වන්න ඕන. අපේ දරුවෝ කොයි රටේ ඉපදුණා අපේ දරුවෝ ඒගොල්ලෝ කොයි ලෝකෙ හිටියත් අවසානයේ හුස්ම යන්න කලින් අපේ රට පැත්තට හැරෙයි. අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා, රැකියාවල ප්‍රශ්න තියෙනවා, එඩියුකේෂන් ක්වොලිටි එකේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන ඇත්ත. අපි
කියන්නේ ඒවා ඔක්කොම දරාගෙන ළමයිව අනතුරට හෙලන්නේ කියන්නේ නෑ. ළමයින්ට උගන්වන්න, පිටරටවල උගන්වන්න, භාෂාවල් උගන්වන්න. ඒ තමන්ගේ රට ගැන, රටට තියෙන අයිතිය ගැන, රටට තියෙන අභිමානය ගැන ඒක උගන්වන්න. එතකොට ඒගොල්ලෝ කොහේ හරි තැනක ඉඳලා තමන්ගේ රට පැත්තට හැරිලා තමුගේ යුතුයකම ඉෂ්ට කරයි. ඒ නිසා මේ දෙන අදහස වැරදියට ගන්න එපා. ඔක්කොම බඩු ටික පොඩි බැඳගෙන ආයි ලංකාවට යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. රට වෙනුවෙන් වැඩ කරන්න ඕන කරන මොටිවේෂන් එක දරුවන්ට දෙන්න, ඉතිහාස පොත් ගෙනල්ලා දරුවන්ට කියවන්න දෙන්න, පාසල් වලට ඒ පණිවිඩය ගෙනියන්න, නමුනාන්සලා මව්බිමෙන් දුරස් වෙලා මේ තියෙන පාසල් වල ඉගෙන ගන්න දරුවෝ, ඒ දරුවෝ මව්බිමින් තනි කරන්න එපා. ඒක විශාල පාප කර්මයක්. තමන්ට තමන්ගේ සංස්කෘතිය අහිමි වෙනවා නම් ඒක තරම් පාපයක් නෑ. තමන්ගේ දරුවන්ට ආදරේ නම් තමන්ගේ සංස්කෘතිය අල්ලගන්න ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න. ඔය කොයි රටේ කොහොම හිටියත් හිතන්න එපා මේ ඉංග්‍රීසි ටිකක් කතා කරලා වාහනයක් එලවගෙන ගිහිල්ලා IT අරෝ මේවා කරාම ජීවිතේ හරියනවායි කියලා එහෙම හිතන්න එපා. මිනිස්සුන්ට ජීවත් වීමට සංස්කෘතියක් අවශ්‍යයි. ඒ සංස්කෘතිය ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම නැති වුනම පිස්සු බවට පත් වෙනවා. උම්මත්තකයෝ බවට පත් වෙනවා. අපි රටවල් වල ඇවිදලා තියෙනවා. මට එක්තරා මිත්‍රයෙක් හම්බුණා BBC එකේ වැඩ කරන්නේ. මං එංගලන්තේ ඉන්න දවස්වල ඒ මනුස්සයා මාත් එක්ක කියලා ඇඬුවා. මට දැන් මේ ලංකාවට යන්නත් බෑ. මගේ ළමයි ලොකුයි. මගේ ළමයි එන්නෙත් නෑ. මට ළමයි දාලා යන්නත් බෑ. මං විශාල ඛේදවාචකයක ඉන්නේ. ඛේදවාචකයක් තමයි ඒක. ඛේදවාචකයක්. තමන්ගේ භූමිය, තමන්ගේ සංස්කෘතිය තරම්, තමන්ගේ භාෂාව තරම් ඔක තේරෙයි ටික කාලයක් යනකොට. ඒ නිසා තමුන් ඒ දේ විඳිනව නම් ඛේදවාචකයේ තමන්ගේ දරුවන්ට එක අත්පත් කරලා දෙන්න එපා. දරුවන්ට මම ඕමාන් වල ගිහිල්ලා කතා කළා, දරුවන්ගේ ඉස්කෝලේ කතා කරා. ඒ දරුවෝ බොහෝම කැමති වුණා. අන්තිමට දරුවෝ මොකද වුනේ? ඒගොල්ලෝ ලංකාවට ගිය වැකේෂන් එකේ වැඩිම කාලයක් යෙදෙව්වේ මාත් එක්ක කැලේ ගිහිල්ලා ගල් ගුහාවක කනින්න. දෙමව්පියොත් එක්ක මේ දරුවෝ ආවා කැලේ. හරි ආසාවෙන් දාඩිය පෙරාගෙන ඉතින් මෙහෙ සැප විඳලා හැදිච්ච ළමයිනේ. ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් දාඩිය දාගෙන කූඩැල්ලෝ කාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ අත්දැකීම බෙදා හදාගත්තා. මට තේරුණා ළමයි මොන තරම් සතුටක් ලැබුවද කියලා ඒ දෙයින්. ඒ නිසා දරුවන්ට තමන්ට අහිමි වෙච්ච ලෝකේ නැති කරන්න එපා. තමන්ට අහිමි වෙච්ච ලෝකේ දරුවන්ට ලබා දෙන්න. ලබා දීලා තමන් ඒගොල්ලෝ සංස්කෘතියේ කොටසක් බවට පත් කරන්න. ඒක තමයි අපි මේ කරන වැඩවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒක කරන්නේ. මොකද මම හිතන්නේ අපි මේ සියලුම ව්‍යායාම ඉදිරියට අරගෙන යා යුත්තේ අපේ ඉදිරි પરම්පරාව වෙනුවෙන්. ඉතින් මම බොහොම කැමැත්තෙන් හිටියා ඕමාන් වලදී වගේ මේ රටේ දරුවන්ටත් කතාකරන මොන හරි හේතුවක් නිසා ඒක සිද්ධ වෙලා නැති බව මට පේනවා. ඉතින් ඒක දෙමව්පියෝ ගිහිල්ලා දරුවන්ට කියන්න. මෙහෙම දේශනාවකට අපි වාඩි වුණා. අපි අහගෙන හිටියා. මෙන්න මෙහෙමයි අපේ රටේ ඉතිහාසය. ඒ ඉතිහාසය ඉගෙන ගන්න අපි උදව් කරන්නම් කියලා දරුවන්ව මොටිවේට් කළා. දරුවන්ව ශක්තිමත් කරන්න. ඒක අපේ යුතුයකම වැඩි හිටියෝ හැටියට.